කුංචි වෙනකෙ මං උඹ හොයාගෙන ආයා අම්ම මං බයච තරමක් මං ඊට ගැසලින් යකෙක් කියලා යකෙක් නෙමෙයි මං මම්මුළු රැතිසි නිදි මරාගෙන උඹ ගැන හිත හිතා වුණා වරෙන් මාය කියන්න එතකොට උඹ හදන්නේ මේ ගෙදරට වැද්දියෙක් ගේන්න නේද කොහෙවත් නැති පරක්කියෙකුට මට කියවලා නංගි කියව ගන්න පට්ට වේසි තොටේ ගෑනිය මෙහාට ගේන්න මං ඉඳ තියන්නේ නැහැ අබුන් උඹට ඒ ගෑණි ගේන්න දෙන්න බෑ මං ඒ ගෑණි වරෙන්ද වෙන ගෑණියෙක් ගේන්නේ නැහැ බට එච්චර ඕකේ වොන්න බැද්ද ටික ඵලයක් ඒක එච්චර අමාරු වෙන්නේ මොකටද හිර ගන්න කතාවක් මං ඒ කිව්වේ ඊ බැද්දට එක්කන් ගියා පෙළ දුවදරුවන් වෙනුවෙන් රූ ටීවී අධ්‍යාපන නාලිකාව විසින් ඔබට ඉදිරිපත් කරන සිංහල සාහිත්‍ය පාඩමට අදාළව අත් සාකච්ඡා කරන දෙවන පාඩම් මාලාව අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබට පුළුවන්කම තියෙනවා අපේ මේ පාඩම් මාලාවේ පළවෙනි පාඩම් මාලාව අධ්‍යයනය කරගන්න අපි ඒදි සාකච්ඡා කරා සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට අදාළව प्रेम तो जायते सोको नाट्य पिलिबंद अंग संपूर्ण पाठमालाबट अभी मुलिंग दिपाटी अद दवसे अभी बलापुरत्वेन सिंघल साहित्य प्रश्नपत्र अदालव बैद्यगम नवकता पिलिबंद वोट मे पाठमाला हादुनादेन्न मे मुड़ पाठमाला तुम वो रंदी मे पाठमाला अद्यने वोट विभाग सदहा ලොකු අත්තල සවියක් බවට පත් වෙයි. අපි අද මේ පාඩමාලාව ආරම්භ කිරීමක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ බැද්දේගම නවකතාව නැත්නම් අපි The Village in the Jungle කියන ලෙනාඩ් වුල්ෆ් ලේක් ගයිසන් රචනා කරපු උසස් පෙළ විභාගයට උසස් පෙළ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයට නිර්දිෂ්ට ග්‍රන්ථයක් විදිහට තියෙන බැද්දේගම නවකතාව නවකතාව පිළිබඳ අධ්‍යයනය කරන්නේ පළවෙනි පාඩම බවට අපි අද සාකච්ඡා කරන්නේ නවකතාව හා එහි කලාත්මක ලක්ෂණ පිළිබඳව. ඒ වගේ ඒ පාඩමේ යටතේ නවකතාව කියලා කියන්නේ මොකක්ද? ඒ නවකතාව තුළ නවකතාව හඳුන්වා දීමේදී ඇති නිර්වචන කීපයක් සාකච්ඡා කරන්නේ. ඒ වගේම නවකතාව තුළ අන්තර්ගත වෙන කලාත්මක භාවිතයන් මොනවාද භාෂා ප්‍රයෝග මොනවාද කියන එක සාකච්ඡා කරන්න තමයි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව ඔබ දන්නවා දැනටමත් අධ්‍යයනය කරලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා නවකතාවක් කියලා කියන්නේ මොකක්ද කියන මේ පිළිබඳව නවකතාව පිළිබඳ විචාරකයන්ගේ අදහස් කීපයක් ඉදිරිපත් කරන්න මුලින්ම බලාපොරොත්තු වෙනවා. एक निर्वचन तमय मानव जीवित विवरण करण गद्य में कल्पित आख्यान एक प्रसिद्ध निर्वचन मतक अर्नेस्ट बेकर विचार किया मानव जीवित विवरण करण गद्य में कल्पित आख्यान नवकता के लिए कीन तव विचार का दस कलात्मक निर्माण कर लद दीर्घ गद्य प्रबंध कलात्मक निर्माण कर लद दीर्घ गद्य ප්‍රබන්ධයක් නවකතාව කියලා හෙන්රි ජේම්ස් කියන විචාරකයා ඉදිරිපත් කරනවා. ඒ වගේම හෙන්රි ජේම්ස් විසින්ම ඉදිරිපත් කරන තවත් නිර්වචනයක තියෙනවා නවකතාව කලී ජීවිතය පිළිබඳ පෞද්ගලිකව පැහැදිලිව පිළිබිබුවකි කියලා තියෙනවා
ඔහුගේම විචාරක අදහසක් මිනිගුව සංඥාපනයේ ඉදිරිපත් කරන පස්වෙනි පිටුවේ තියෙන අදහසක් ඉගත් වැදගත් වෙනවා ජීවිතයේ තේරුම් ගැනීමට හොඳ නවකතාමින් උපකාරී වන අනෙක් ග්‍රන්ථ විශේෂයක් නැතිය කියලා ජීවිතයේ තේරුම් ගැනීමට හොඳ නවකතාමින් උපකාරී වන අනෙක් ග්‍රන්ථ විශේෂයක් නැතිය නැත කියන එක මිරිගුව කියන නවකතාවේ සංඥාපනයේ ලියද්දී සටහන් කරලා තියෙනවා ඉතින් මේ විචාරක අදහස් කීපය සැලකිල්ලට ගත්තයින් පස්සේ නවකතාව මොකක්ද කියන එක පිළිබඳ අදහසක් ඔබට ලබා ගන්න පුළුවන් නවකතාවක් තුලින් බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් මනුෂ්‍ය ජීවිතය මානවයාගේ ජීවිතය පිළිබඳ විවරණයක් ඉදිරිපත් කිරීම. එතකොට මේ මානවයාගේ ජීවිතය පිළිබඳ විවරණ ඉදිරිපත් කරන්න විද්‍යාත්මකව පුළුවන් කලාව තුලින් පුළුවන් විවිධ අංශයන්ගෙන් පුළුවන් මානව ජීවිතය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරන්න. එතකොට නවකතාවක් තුලින් මානව ජීවිතය විවරණය කරනකොට ඒ තුල මේක සාහිත්‍යංගයක් නිසා ඒක රසාලිප්ත වෙන්න ඕනේ රසයෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. එතකොට රසයෙන් පරිපූර්ණ කරගත්ත විවරණයක් තමයි මේ නවකතාවක් තුළ මානව ජීවිතය පිළිබඳ සඳහන් වෙන්නේ. උරේක කලාත්මක කියන වචනේ තියෙන එක මානව ජීවිතය විවරණය කරන කලාත්මකව විවරණය කරන ගද්‍යාඛ්‍යානයක් කියන දායි ප්‍රසිද්ධම අර්ථකථනය වෙන්නේ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා නවකතාවක් තුලින් සිද්ධ වෙන්නේ මානව ජීවිතය පිළිබඳ විවරණයක් සිද්ධ කිරීම. එතකොට මේ මානව ජීවිතය විවරණය කරනකොට ඒක හුදු කතාන්දරයක් ස්වරූපයෙන් ඉදිරිපත් කරොත් ඒක සාහිත්‍යාංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒක සාහිත්‍යාංගයක් නම් කලාත්මක ඉදිරිපත් කරන්න දුනවා තියෙනවා. එතකොට නවකතාවක් තුලින් මේ රසාලිප්ත බව පාඨකයා තුල ඇති කරන රසජනනයක් ඔහු තුල ඇති කරන බුද්ධිමය පරිවර්තනයක් වගේම ඔහු තුල රසයක් ජනනය කිරීම තමයි මේ නවකතාව ක්‍රමානුකූල පරිවර්තනය වෙලා දියුණු තත්ත්වයට පත්විච්ච නවකතාවක් තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඒකේ ඒ ලක්ෂණය බද්දේගම නවකතාව තුලත් කොයි ආකාරයකින් තියෙන කියලා අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. මේ මම හිතන්නේ ඔබට යම් අදහසක් ලැබෙන්න ඇති නවකතාවක් තුලින් බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියන එක. ඒතුළු නවකතාවක් නම් ඒ තුලින් මානව ජීවිතය පිළිබඳ විවරණයක් සිද්ධ වෙන්න ඕනේ කලාත්මකව කියන එක. ඒ වගේම තමයි මේ මානව ජීවිතය පිළිබඳ විවරණය කරනකොට ඒක සමහර මානව ජීවත් වෙන්නේ මනුෂ්‍ය ජීවත් වෙන්නේ සමාජයක නිසා ඒ සමාජය පිළිබඳව ඇති කරන විවරණයක් තියෙන්න පුළුවන්. ඒතකොට මේ මනුෂ්‍ය ජීවත් වෙන්නේ සමාජයක නිතයි සමාජ විවරණයක් මේ තුල තියෙනවා. ඒකට මේ දෙක එකට ඒකාබද්ධ වෙලා තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපි ගම්පෙරළිය වගේ නව කතාවක් ගත්තොත් ඒ ගම්පෙරළියේ නව කතාව තුළ ඒ චරිත පිළිබඳ විවරණේ වෙනවා වගේම ඒ තුර කයිසාරුවත්තේ මුහන්දිරම් මුල් කරගත්ත ඔහුගේ පරපුරේ චරිතය වගේම පියල් වගේ බාහිරින් මේ ඒකට සම්බන්ධ වෙන චරිත විවරණය කරනවා වගේම ඒ තුළ සමාජ පරිවර්තනයක් පිළිබඳ අදහසක් තියෙනවා. ඒක බටහිර නව කතාවලත් තියෙන කාරණයක්. ඒ නිසා මූලික වශයෙන්ම නවකතාවක් නම් ඒ තුළ යම් සමාජ මානව ජීවිතය පිළිබඳ සමාජයේ පිළිබඳ යම් කලාත්මක විවරණයක් තමයි ඒ තුළ අන්තර්ගත වෙන්නේ. ඒ කිලව මගේ බත් ටික පිහව ගන්න ඕන. ඒ යකෝ තෝ එච්චර හරකෙද්ද? ඉංගන්නේ කමුකමට ගණ්ඩතොට විකාරද? ඕඩයා. මට දෑවැදි ඕනේ. මේකටද මං ඔබ මගේ ගෙදරට ගෙන්න ගත්තේ. අවුරුදු දෙකක් තිස්සේ කණ්ඩ බොණ්ඩ දුන්නේ. දැන් ඔබ මට මෙහෙමයි සලකන්නේ. අවුරුදු දෙකක් තිස්සේ උඹගේ හේන් කෙටුවේ කවුද? ඒවයි අස්සන්න ගත්තේ කවුද? උඹේ අටු කොටු පිරුණ මගේ දාඩිය මාංශයෙන්. අනේක හිතේ තියාගන්න. පැහැපිය බල්ලා මගේ ගෙයින් එළියට. ගෙන් ලැගපියර වැද්දන්ගේ කුණුගොඩේ. මම යනවා තමයි. මංගින් කොමාරි පුංචි මැනිකව ගන්නවා. කල. ගෙන් ලැගපිය. දැන් උදාහරණයක් විදිහට අපි ගම්පෙරළිය වගේ නව කතාවක් ගත්තොත් ඒ ගම්පෙරළියේ නව කතාව තුළ ඒ චරිත පිළිබඳ
विवरण वेनावागेम महंदिरम मुकरगत्त ओहुगे परकुरे चारित्रय वगेम पियल वगे बाहिरिन मे एट संबंध वन चरित विवरणीकरण वगेम एतुल समाज परिवर्तन पिलिबंद अदहसक् तियेनवा एक बटहिरण कथावलत् तियेन कारणय तुंगे एनिसा मूलिक वशयेन्म नवकथावक् नम् ए तुल यम समाज मानव जीवित पिलिबंद समाज पिलिबंद यम कलात्मक विवरण तमा ए तुल अंतर्गत वेन्ने नवकथावक कलात्मक लक्षण नवकथावक रसालिप्त करद्दी ऐ थिंक एवगेम नवकथा साहित्यांगयक् साहित्य प्रबंधयक् विधियट गोडनगेद्दी विविध उपक्रम ए लेखकयन् विसिन् भावितयट गन्नवा ए उपक्रम मोनवाद ए कलात्मक लक्षण मोनवाद कियन एक नवकथाव विचारयट लक् करद्दी ඔබට ඊටාම අත්‍යවශ්‍ය වෙනවා. දැන් බලමු මොනවද මේ නවකතාව කලාත්මක ලක්ෂණ කියලා සඳහන් වෙන්නේ කියලා. මූලික වශයෙන් නවකතාවක තේමාව ඊටා වැදගත් වෙනවා. ඒ වගේම නවකතාවේ තියෙන දෘෂ්ටි කෝණය ඊටා වැදගත් වෙනවා. ඒ වගේම ජීවන දෘෂ්ටිය, චරිත නිරූපණය, කතාව හා කතා විඤ්ඤාසය කියන මේ මූලික දේවල් නවකතාවක් අධ්‍යයනය කිරීමේදී කලාත්මක කොටස් විදිහට ඉගෙනගෙන තියෙන්න ඕන ඒ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපි මේකේ සඳහන් මේ සඳහන් කරපු කලාත්මක ලක්ෂණ යටතේ තේමාව පිළිබඳ අදහසක් ගත්තොත් මොකද්ද නවකතාවේ තේමාව කියලා කියන්නේ ඒ පිළිබඳ අදහස් කීපයක් ගත්තොත් ලේඛකයාගේ මුඛ්‍ය පරමාර්ථය කියලා කියන්න පුළුවන්. ඒ වගේම ලේඛකයාගේ මුඛ්‍ය පරමාර්ථය එහෙම නැත්නම් නවකතාවක යටින් දිවෙන අර්ථය තමයි තේමාව කියලා කියන්නේ. එතකොට ලේඛකයාගේ මුඛ්‍ය තේම මුඛ්‍ය පරමාර්ථය එහෙම නැත්නම් ලේඛකයාගේ මේ නවකතාව යටින් දිවෙන එහි අර්ථය තමයි තේමාව කියලා කියන්නේ. එතකොට ඒක වචන තුල නැහැ. එතකොට නවකතාව තේමාව අධ්‍යයනය කරන්න වෙන්නේ නවකතාව සමස්තයක් විදිහට ඒ පරිශීලනය කිරීමෙන් තමයි නවකතාවක තේමාව හඳුනගන්න තියෙන්නේ. එතකොට ඒක නවක ඒ කතා වස්තුව තුලින් දිවෙන යටි අර්ථයේ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඕනෑම ලේඛකේ ප්‍රබන්ධයක් ඉදිරිපත් කරද්දී නවකතා රචනා කරද්දී ඔහුගේ විච්ඡ තේමාවක් තියෙනවා. ඒතුනේ තේමාව මත පදනම් වෙලා තමයි නවකතාව රචනා කරන්නේ. ඒතුනේ තේමාව කවර එකක්ද කියලා ඒ රචකයා අරමුණු කරගත් තේමාව කවර එකක්ද කියලා අපි විසින් හඳුනා ගන්න ඕනේ. ඒ නිසා දැන් තේමා ගත්තොත් එහෙම නවකතාවක තියෙන තේමා බහුවිධයි. ඒක එකිනෙක ලේඛකයාට අදාළව ඔහුගේ මුඛ්‍යාර්ථයන් පරමාර්ථයන් වෙනස්. තුන නිසා නවකතාවක තේමාවන් බහුවිධ විදිහට තමයි හඳුනගන්න තියෙන්නේ. ඒ වගේම තමයි අපි නවකතාව කියන්නේ පුළුවන් පෙනෙන දේ හා යථාර්ථය අතර ගැටුම නවකතාවක පොදු තේමාව කියලා කියන්න පුළුවන්. පෙනෙන දේ යථාර්ථය අතර තියෙන ඝට්ටනය නවකතාවල බොහෝ විට පොදු තේමාව කියලා කියන්න පුළුවන්. ඉතින් මේ පොදු තේමා අපි යම් ප්‍රමාණයකට අධ්‍යයනයේ පහසු විදිහට ගත්තොත් යම් වර්ගීකරණයක් කරලා මෙන්න මේ විදිහට අපි කියන්න පුළුවන් එකක් තමයි මේ පුද්ගල අනන්‍යතාවය සෙවීම නවකතාවේ පොදු තේමාවක් කියලා කියන්න පුළුවන්. දැන් විරාගය වගේ නවකතාවක් ගත්තොත් ඒ රචකයා ඒ අරවින්ද ජයසේන කියන චරිතය පිළිබඳ ඔහුගේ අනන්‍යතාවය සෙවීම නැත්නම් ඔහුගේ චරිතයේ වටා ඔහු මුල් කරගත් ඔහුගේ චරිතය අධ්‍යයනය කිරීම ඔහුගේ චරිතාංග ඉදිරිපත් කිරීමෙන් තමයි නවකතා විකාශනය වෙන්නේ. එතන පුද්ගල අනන්‍යතාවයේ සෙවීම කියන එක නවකතාවල පොදු තේමා අතර ගැලපෙනවා. ඒ වගේම සමාජ පරිවර්තනයන් සමහර විට නවකතාවල තේමාවන් වෙනවා. දැන් මුලින් සඳහන් කරපු ගම්පෙරළිය කලියුගයේ යුගාන්තය කියන මේ තුන් ඈදුන් නවකතා ගත්තොත් ඒ වගේම සමාජ පරිවර්තන සමාජ පරිවර්තන තමයි අද වශයෙන් මේ තුලින් ඉදිරිපත් වෙන්නේ. ඒවා බටහිර නවකතාවලත් ඒ ලක්ෂණේ තියෙනවා. සිංහල නවකතාවලත් මේ ලක්ෂණේ පෙන්눔 කරනවා. ඒ වගේම තමයි තව වැදගත් වෙන තේමාවක් තමයි දැන් ඔබ මේ අධ්‍යයනය කරන නවකතාවටත් අදාළව ගත්තොත් මිනිසා හා සබහදාම අතර ජීවන අරගලය. මිනිසා හා සබහදාම අතර තියෙන ජීවන අරගලයේ ඉස්මතු කිරීම නවකතාවල් පොදු තේමාවක්. ඒතොර මේ බැද්දේකම නවකතාව ගත්තොත් ඒ තේමාවට තමයි සමීප වෙන්නේ. මේ ගැමියන් මේ බැද්දේගම ජීවත් වෙන සිල්දු ප්‍රධාන ඒ ගැමියන් ඒ සබහ දහමත් එක්ක ජීවත් වීම සඳහා දරන අනවරත අරගලය මේ නවකතාවේ තේමාවට බද්ධයි. ඒ තමයි නවකතාවේ පොදු තේමාව ඉදිරි කියන්න පුළුවන්කම් තියෙන්නේ. ඒකට ඒකත් මිනිසා හා සබහ දහම අතර තියෙන මේ
අනවරත අරගලය නවකතාවලට පොදු තේමාවන් බවට පත් වෙලා තියෙනවා. ඊළඟට ඔය තේමාව පිළිබඳ කතා කරේ ඊළඟට තවත් ලක්ෂණ මේ දෘෂ්ටි කෝණය පිළිබඳව ගත්තොත් මේ කලාත්මක ලක්ෂණයන් නැත නවකතාව දෘෂ්ටි කෝණය ගත්තොත් එහෙම පර්සි ලුබොක් කියන විචාරකයා කියනවා මේ දෘෂ්ටි කෝණය පිළිබඳ මෙන්න මේම අදහසක් කතාව හා ලේඛකයා අතර සම්බන්ධය තමයි දෘෂ්ටි කෝණය කියලා. කතාව හා ලේඛකයා අතර සම්බන්ධය තමයි දෘෂ්ටි කෝණය කියලා කියනවා. ලේඛකයාගේ අභිමතය කවරෙක්ගේ මෙහෙයවීම ඉදිරිපත් කරන්නේද කියන එක. ඒකත් ඉතා වැදගත්. එතකොට මේ නවකතාකරුවෙක් විසින් තමාගේ අභිමතය තමාගේ තේමාව අභිමතය කියලා කියන්නේ තමාගේ තේමාව කවරෙකු මගෙන්ද පාඨකයා වෙත ගේන්නේ කවරෙකු හරහද කවරෙකුගේ ඇසකින්ද මේක පාඨකයා හමුවට ගේන්නේ කියන එක තමයි නවකතාවක දෘෂ්ටි කෝණය. දැන් එතකොට මේ දෘෂ්ටි කෝණ කීපයක් තියෙනවා. ඔබට පහසු වෙන විදිහට ඉතාම සරලව මේ දෘෂ්ටි කෝණ තුනක් ඉදිරිපත් කරොත් එක නවකතා දෘෂ්ටි කෝණයක් තමයි නවකතාවරම භාවිතා කරන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය. දො ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ ලේඛකයා කතකයාගේ ස්ථානය ගැන කතාව ඉදිරිපත් කරනවා. ඒකට ලේඛකයා මේ නවකතාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ. නවකතා චරිතයක් බවට පත් වෙන්න ඔහු බාහිර විඳගෙන මේ චරිතයකට මේ චරිත පිළිබඳ බාහිර ඇසකින් දකමින් ඉදිරිපත් කරන ශෛලිය තමයි අපි ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ. ඊළඟට මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ ඒ චරිතය නවකතාව තුළ තියෙන චරිතයට ලේඛකයා ප්‍රවිෂ්ඨ වෙලා කියන්නේ මම කියන අර්ථයෙන් ඒ කතාව දිගහැරීම. දැන් මම මුලින් සඳහන් කරපු අර විරාගය කියන නවකතාව පිළිබඳ ගත්තොත් ඒක මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කරන නවකතාවක්. අරවින්ද ජයසේන කියන චරිතය ඔහුගේ ආත්මකථනය ස්වභාවයට තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට ලේඛකයාගේ තේමාව දිගහැරෙන්නේ ඒ අරවින්ද ජයසේන හරහා. එතකොට ඔහු ඒක මූලික චරිතය මම කියන දෘෂ්ටියෙන් ඉදිරිපත් කරනවා. එතකොට ඒ චරිතය වටා තමයි ඒ දෘෂ්ටි කෝණය දිවෙන්නේ. ඒ නිසා ඒක උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියනවා. එතකොට තව එක දෘෂ්ටි කෝණයක් තමයි ඒ දෘෂ්ටි කෝණ දෙක පිළිබඳව අවබෝධය ප්‍රමාණවත් වෙනවා. මොකද මූලික වශයෙන් මේ නවකතාව සම්බන්ධ ප්‍රශ්නයක් රචනා කරද්දී ඔබට මේ ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඒ කාරණා දෙක තිබ්බත් ප්‍රමාණවත් වෙනවා. තවත් දෘෂ්ටි කෝණ කීපයක් තියෙනවා නවකතාකරුවන් භාවිතයට ගන්න. නමුත් මූලික වශයෙන් නවකතා තුළ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය හා උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියන මූලික දෙක භාවිත කරන සමාජ මේ දෙක මිශ්‍ර කරගත්ත ප්‍රථම පුරුෂ හා උත්තම පුරුෂ කියන දෘෂ්ටි කෝණ දෙකම භාවිතයට ගත්ත දෘෂ්ටිකෝණයක් භාවිත කරගන්න පුළුවන් බලත කරලා තියෙනවා. එතකොට දැන් මේ නවකතා ගත්තොත් ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයට අනුව රචනා කරන නවකතාවක් විදිහට තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අපි මේ කාත්ම භාවිත තවත් ලක්ෂණයක් ගත්තොත් එහෙම ජීවන දෘෂ්ටිය. මේ ජීවන දෘෂ්ටිය පිළිබඳ ගත්තොත් එහෙම මේ නවකතා රචකයා මේ නිර්මාණය කරන් මේ ඉදිරිපත් කරන්නේ මනුෂ්‍ය ජීවිතය පිළිබඳ විවරණයක්. මනුෂ්‍ය ජීවිතය සමාජය පිළිබඳ එක් විවරණයක්. දුර මේ මනුෂ්‍යයා පිළිබඳව හෝ සමාජය පිළිබඳ විවරණයක් ඉදිරිපත් කරද්දී ඒ පිළිබඳ ඔහුට දෘෂ්ටියක් තියෙනවා. ඔහුට දැක්මක් තියෙනවා. ඒ දැක්මක් අර තේමාව වගේ තමයි නවකතාව යටින් දිවෙන අර්ථයක්. දුර ඒ ජීවන දෘෂ්ටිය කියන එක හඳුන ගන්න පුළුවන් වෙන්නේ තේමා විශ්ලේෂණය කිරීමෙන්. තේමා පුළුල් විශ්ලේෂණය කිරීමෙන් තමයි මොකක්ද නවකතාවේ තියෙන නවකතාකරුවගේ තියෙන ජීවන දෘෂ්ටිය හඳුනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒතර සමහර විට මේ පුද්ගලයා පිළිබඳව සමාජය පිළිබඳව පෞද්ගලික ඔහු තුළ තියෙන ආකල්පය තමයි ජීවන දෘෂ්ටිය කියලා හඳුනගන්න තියෙන්නේ. එතකොට සමාජයට ඒක ආගමික එකක් වෙන්න පුළුවන්. අපේ සිංහල නවකතන පැරණි නවකතාවල තියෙන බොහෝ විට ආගමික දෘෂ්ටියක් ජීවන දෘෂ්ටියක් තියෙන සමාජයට සමාජ සංශෝධනවාද එකක් වෙන්න පුළුවන්. මාටින් ක්‍රමසිංහ මහත්තයා බොහෝ නවකතාවල සමාජවාදී දෘෂ්ටියක් තියෙනවා, ප්‍රතිසංස්කරණවාදී දෘෂ්ටියක්, ධනවාදී දෘෂ්ටියක් මොනවා හරි ඒ ලේඛකයන් අදාළව ඔහු විසින් තේමාව ඔස්සේ ඉදිරිපත් කරන ඔහුගේ වූ දැක්මක් තියෙනවා. ඒ දැක්ම තමයි ජීවන දෘෂ්ටිය කියලා නවකතාව හඳුනගන්න තියෙන්නේ. ඒකත් ඉතා වැදගත් වෙනවා නවකතාවක් හඳුනගන්නදී. ඊට පස්සේ චරිත නිරූපණය ගත්තොත් දැන් චරිත ඔස්සේ නෙමෙයි කතාව ගොඩනැගෙන්නේ. ඕනෑම නවකතාවක ඒ චරිත ඉවහල් කරගෙන තමයි නවකතාව නිර්මාණය කළ තියෙන්නේ. කල්පිත
චරිත ඒ කල්පිත චරිත ඔස්සේ තමයි නවකතාව සමස්තයක් විදිහට දිවෙන්නේ. ඒතොර චරිතයක් කියලා මේ චරිතයක් කියලා කියන්නේ කතා චරිතයක් මේ කතාව තුළට නතු කරගෙන කිසියම් චරිතයක් ඒ කතාව නතු කරගෙන ඔහුගේ බාහිරහා අභ්‍යන්තර ස්වභාවයන් ඉදිරිපත් කරන එක තමයි චරිත නිරූපණය මගින් සිද්ධ වෙන්නේ. ඒතොර ඒ චරිතයන්ගේ බාහිර ස්වરૂපයන් ඉදිරිපත් කරන ඒ වගේම ඔහුගේ අභ්‍යන්තර ස්වરૂපයන් ගාව සිතැඟි සිතුම් සිතන ආකාරය ඔහුගේ සිතුම් පැතුම් ආකල්ප ආදිය මේ චරිත නිරූපණයට ඇතුළත් වෙනවා. එතකොට ඔහුගේ බාහිර ස්වરૂපයත් ඔහුගේ අභ්‍යන්තර කියන්නේ ඔහුගේ සිතුවිලි ආකල්ප අදහස් ආදිය දෙක සංකල්පණය කරගෙන මේ කතාවට ඒ චරිතේ නතු කරගෙන ඉදිරිපත් කිරීම තමයි ඒ නව කතාවේ චරිත නිරූපණය කියලා කියන්නේ. තාම වැදගත් වෙන්නේ චරිත නිරූපණය සමස්තයක් විදිහට මේ රචකයා මේ චරිත කොයිතරම් සහේතුකව ඉදිරිපත් කරනවාද කොයිතරම් දුරට ඒක සැබෑ ජීවිතය තුළ ඒ චරිත කොයිතරම් සැබෑදී අදාළව ඉදිරිපත් කරනවාද කියන කාරණේ මත ඒ නවකතාවේ සාර්ථකත්වය තියෙනවා. දැන් අවසාන කාරණේ ඉදිරිය ගත්තොත් මේ නවකතාවේ තියෙන මේ අංග ලක්ෂණ කලාත්මක ලක්ෂණ පිළිබඳ ගත්තොත් මේ කතාව හා කතා වින්‍යාසය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට මේ කාලානුක්‍රමය අනුව යම්කිසි සිද්ධාමයක් එකට ගැලපුවෙන් පස්සේ ඒ තුලින් ගොඩනැගෙන කතාව. ඒක නවකතාවක් තුල තුනක් මේ සිද්ධාමය අර මාලේක මුතු ඇටයකට අමුණන වගේ ඒකට සම්බන්ධ කරගෙන පස්සේ ඒ තුල කතාවක් නිර්මාණය වෙනවා. තුන නවකතාවක් මේ නවකතාව ගත්තත් බැද්දගම් නවකතාව ගත්තත් අපිට මේ නවකතාවේ මෙන්න මේ වගේ කතා ප්‍රවෘත්තියක් කියාගෙන යන්න පුළුවන්. ඒකට හේතුව ඒ නවකතාවේ තියෙන සිද්ධි එකිනෙකේ ක්‍රමානුකූලව ගොඩනගලා තියෙන ආකාරය මත. ඒක තමයි නවකතාව කතාව කියලා කියන්නේ. කතා වින්‍යාසය කියන එක ඊට වැදගත් වෙනවා. නවකතාව කතා වින්‍යාසය කියන්නේ මේ ප්‍රබන්ධය තුළ ඇති පුද්ගලහා ඒ සිද්ධීන් අතර තියෙන හේතුඵල සම්බන්ධය තමයි නවකතාව කතා වින්‍යාසය කියලා කියන්නේ. එතකොට නවකතාකරුවා මේ නවකතාවක් තුළ තියෙන මේ පුජ්‍යල චරිතන් ඔවුන් ගැටෙන සිද්ධීන් හා මේ පුජ්‍යල චරිත හා මේ සිද්ධීන් අතර කිසියම් හේතුඵල සම්බන්ධයක් ගොඩනගනවා. ඒ හේතුඵල සම්බන්ධයේ මත තමයි මේ කතා වින්‍යාසය ගොඩනැගෙන්නේ. ඒ තුළ තමයි මේ කතාව සැබෑ ජීවන අරගලයේ ප්‍රතිඵලයක් නැත්තම් මේ සැබෑ සමාජ ජීවිතයට අදාළ කරන දෙයක් මේක කියවන පාඨකයන් අදාළ වෙන්නේ මේ හේතුඵල සම්බන්ධය මත. එතකොට ඒ පුජ්‍යල චරිත හා සිද්ධීන් අතර මනා හේතුඵල සම්බන්ධයක් සහිතව නිර්මාණය කරොත් විතරයි ඒක සජීවීව කතාවක් බවට පත් වෙන්නේ. එහෙම නැත්තම් ඒක හුදු ප්‍රබන්ධයක් බවට පත් වෙනවා. නැත්තම් ඒක යථාර්ථයෙන් බැහැර වෙච්ච නවකතාවක් බවට පත් වෙනවා. එතකොට හැම වෙලාවෙම නවකතා කරුවා මේ චරිත මූල දෙන සිද්ධීන් ඒවා හේතුඵල සම්බන්ධය මත ගොඩනැගීම සිද්ධ කරනවා. ඒ හේතුඵල සම්බන්ධය මත ගොඩනැගීම තුළ තමයි චරිතය සජීවී බවට පත් වෙන්නේ, කතාව සජීවී බවට පත් වෙන්නේ, ඒක අදායක මානව සමාජයේ විවරණය කරන්න බවට පත් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ නවකතාවය ගත්තොත් මේ සීලිදු කියන චරිතය ඔහු තමන් සමාජ පීඩනය ඔහු ලක්වන සමාජ පීඩනය හමුවේ ඔහු මනුෂ්‍ය ඝාතනයක් දක්වා පරිවර්තනය වීම කියන කාරණය සහේතුකව රචකයා ඉදිරිපත් කරනවා ඒ කතා වින්‍යාසය තුළ. ඒතුළ මේ ඔහු මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වෙන්නේ කිසියම් හේතුඵල සම්බන්ධයක් නිසා. නැත්නම් ඔහුගේ හිතෙන් ඔහුගේ පෞද්ගලික ඔහුට ආපු ආවේගයන් නිසා නෙමෙයි ඔහු මුහුණ දෙන යම් සිදුවීම් දාමයක අවසන් ප්‍රතිඵලයේ විදිහට තමයි ඒ මනුෂ්‍ය ඝාතනයට ඔහු යොමු වෙන්නේ කියන්නේ. ඒතුළ ඒකට අදාළ කරන හේතුඵල මේ බැද්දේගම නවකතායි ක්‍රමානුකූලව නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ අංශයෙන් ගත්තයින් පස්සේ ඔබට මේ නවකතාව සම්බන්ධ ප්‍රශ්නයකට ප්‍රවිෂ්ඨය තමයි අපි අද දවසේ අරන් දුන්නේ. මේ ටික වැදගත් වෙනවා. නවකතාව කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් විචාරක අදහස් කීපයක් මතකේ තියාගන්න. ඒ වගේම මේ එකිනෙක කලාත්මක ලක්ෂණ වෙන වෙනම මේ ඉදිරිපත් කරන්න ඒවා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ ප්‍රශ්නයට අදාළ ලියද්දි මතු කරගන්න ඕනේ මොකද්ද ජීවන දෘෂ්ටිය, මොකද්ද කතා විඤ්ඤාසය, මොනවද තේමාව කියන ඒවා ඒ ප්‍රශ්නයට අදාළව මතු කරගන්න ඕනේ. නවකතාව තුළ තියෙන ඒ නවකතාවට අදාළව, නවකතාවට අදාළව තේමාව, නවකතාවට අදාළව චරිත, නවකතාවට අදාළව කතා විඤ්ඤාසය ආදී වශයෙන් ඒ නවකතාවට සම්බන්ධ කරගෙන මේ ලක්ෂණ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ටික
මේ ප්‍රශ්නයේ ප්‍රවිෂ්ටයක් විදිහට පිළිතුරු ලියද්දී ප්‍රයෝජනෙට ගන්න අපි ඉතාම ඉක්මනින් තව දින කීපයක් ඇතුළත මේ බැද්දගම නවකතාවේ දෙවනි පාඩමකට ඉදිරිපත් කරනවා සිංහල නවකතාවේ ඉතිහාසය හා බැද්දගම නවකතාව කියන එක සිංහල නවකතාව කොහොමද ගලණය වුණේ ඒ සිංහල නවකතාවේ විකාශනය කොහොමද වුණේ කියන අපි කෙටියෙන් සාකච්ඡා කළා මේ බැද්දගම නවකතාවට ප්‍රවිෂ්ට වෙනවා අපි ඊළඟ පාඩමේදී. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේ පාඩම් මාලාවත් එක්ක දිගටම රැඳී ඉන්න රැඳිලා ඔබේ දැනුම පෝෂණය කරගන්න ඉවහල් කරගන්න කියන එක තමයි මේ පාඩම මතක් කරන්න තියෙන්නේ.